අපේ ඇඹුලට ආදරයෙන් පිළිගන්නවා. අද අපි විනාඩි 10කටත් වැඩි අඩු වේලාවකින් රසට පොලොස් අච්චාරුවක් හදමු. මේක ඕනම කෙනෙකුට ක්ෂණිකව හදාගන්න පුළුවන්, විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න කෙනෙක්ට උනත් පහසුවෙන් හදාගන්න පුළුවන් විදියට මම මේක අද කියලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදියටම පොලොස් අච්චාරු විතරක් නෙමේ අපේ සිංහල අච්චාරු උනත් හදාගන්න. ඉතින් තාමත් අපි හැමිල සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. අපි එහෙනම් බලමු මොනවද අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කියලා. විදේශගත වෙලා ඉන්න අයට පොලොස් හොයාගන්න අමාරු හින්දා මේ වගේ ටින් කරපු පොලොස් තමයි මම අද පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට ලංකාවේ හරි ඉන්දියන් බංග්ලාදේශ වගේ කඩවලින් පහසුවෙන් මේ වගේ පොලොස් ටින් හොයාගන්න පුළුවන්. ලංකාවේ ඉන්න අයට නම් ඕන තරම් පොලොස් තියෙනවනේ. ඉතින් පොලොස් ගෙඩියක් හොඳට සුද්ධ කරලා අරගෙන කහයි ලුණු විනාකිරි දාලා තම්බලා ගන්න. ටින් එකේ තිබුණු පොලොස් මේ වගේ පොඩි කෑලි වෙන්න කපලා ගන්න. මෙතන පොලොස් ග්‍රෑම් 250ක් තියෙනවා. කැරට් අරන් තියන ග්‍රෑම් 50ක් මේ වගේ දිග අතට කෑලි කපලා ගන්න. රතු ලුණු ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. මම වැඩිපුර රතු ලුණු දානවා. සාමාන්‍ය අච්චාරුවක ලුණු වැඩිපුර අපි කන්නාසයි නේ හින්දා. ඊළඟට අරන් තියෙනවා මිරිස් ග්‍රෑම් 100ක්. මිරිස් ටික හොඳට සෝදලා මේ වගේ දිග අතට පළලා අරන් තියෙනවා. තව අපිට ඕන වෙනවා ඉඟුරු කෑල්ලක්, සුදු ලුණු බිකක්, ඒ ටික මම තලලා අරන් තියෙනවා. කුරුඳු කෑලි කිහිපයක්, කර්දමුං ගැට 4ක්, කරාබුල ඇටියට 4ක් ඕන වෙනවා. තව ඕන වෙනවා මිරිස් කුඩු තේ හැන්දා, ගහ කුඩු තේ හැන්දි කාලක්, ගම්මිරිස් කුඩු තේ හැන්දා, ඔයාලගේ රස විදිහට ලුණු දාන්න. ඊළඟට සීනි අරන් තියෙනවා මම තේ හැන්දා. මෙතන අරන් තියෙනවා අබ ක්‍රීම් එක, අබ ක්‍රීම් එකේ මේස හැන්දි දෙකක්. ඊළඟට විනාකිරි මේස හැන්දි 6යි. සියලුම අමුද්‍රව්‍ය වල විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාලා තියෙනවා, අවශ්‍ය කෙනෙක් බලන්න. ඔයාලා මැටි වළඳක් හරි නොන් ස්ටික් පෑන් එකක් හරි ගන්න. ලිපේ තියන්න කලින් ගන්න පෑන් එකට මේ විදියට විනාකිරි ටික දාන්න. මුලින්ම අබ ටික දානවා. ඊළඟට කහ කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු දානවා. ඊළඟට ලුණු ටිකයි සීනි ටිකයි එකතු කරගන්නවා. ඊළඟට ඉඟුරු සුදු ලුණු ටික දානවා. කර්දමුංගු කරාබුල ටික මම කුඩු කරලා ගත්තා, ඒ ටිකත් එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේක හොඳට කවලම් කරගත්තට පස්සේ ලිප උඩින් තියන්න. තියලා මේක මද රසනේ රත් කරගන්න ඕන. ලිපේ තියලා මම විනාඩියක් වගේ තමයි රත් කරන්නේ. වැඩි රත් කරන්න එපා, මද රසනේ මේක රත් කරගන්න. මම ඒකට මුලින්ම කැරට් ටික දානවා. මුලින්ම කැරට් ටික දැම්මේ හොඳට තැම්බෙන්න ඕන නිසා. ඊළඟට මිරිස් ටිකක් දානවා. දැන් ඒක හොඳට කවලම් කරගන්න. ඊළඟට ලුණු ටිකත් එකතු කරගන්නවා. මේ විදිහට හොඳට හැඳෙන් කවලම් කරන්න. අන්තිමට පොලොස් ටිකත් එකතු කරලා මේ ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න. මේ ටික හොඳට කවලම් වෙන්න ඕනේ. ඉතින් හොඳට කවලම් වුණාට පස්සේ මම ලිප ඔෆ් කරනවා. ලිප ඔෆ් කරලා අච්චාරුව ලිපෙන් අයින් කරගන්න ඕන. ඉතින් මේ තියෙන අපි හදාගත්තු පොලොස් අච්චාරුව හරිම අඩු වෙලාවකින් ඔයාලට ෂණිකව මේක හදාගන්න පුළුවන්. මේක නිවුනට පස්සේ මැටි මුට්ටියක හරි බෝතලයක හරි දාලා හොඳට වහලා තියන්න. ඉතින් ඔයාලා මගේ මේ පොලොස් අච්චාරු රෙසිපි එකට කැමති නම් අමතක නොකර අපේ ඇඹුල සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපි එහෙනම් තවත් රසවත් කෑමකින් ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.